දවසක් දරුවනේ අද මේ වීඩියෝ එකෙන්මං ඔයාලට ඉදිරිපත් කරන්නේ හත්තල ශ්‍රීණයේ මෝබස කියවීම පොතේ පැන්සලක් වගේ හොඳ මිනිස්ස එක්ු වන්න කියන පාඩම අපි බලම පැන්සලක් වගේ හොඳම් මිනිස්සෙක් වෙන්නේ කොහොමඳ කියලා. ආච්චිලා කිරියම්මලා මුණුපුරු මිනි පිරියන්ට හරීම ආදරේ ඔයාලගේ ආච්චිල කිරියම්මලත් ඔයාලට ගොඩාක් ආදරෙ නේ ද ඉතින්නේ වගේම මේ කිරියම්මත් එයාගේ මුණුපුරාට ගොඩා කාදරෙන් තමා හිටියේ. දවසක්දා කිරියම්ම කෙනෙක් ලෙවුමක් ලියන හැටයාගේ මොනුපුරා බලාගෙන හිටියා. කිරියම්මලිව්ුවේ ලස්සන පැන්සලකින්. කිරියම්ම ලියනදිහා බලාගෙන හිටපු මොනුපුරා කිරියම්මගෙන් මෙන්න මේ විදිහයට ඇහැවා. සිරියම්ම මේලියන්නේ අපිකරපු දේවල්ගෙනද. මම ගැනට ලියනවද. ඇත්තටම මන්ලියන්න ඔයාගෙන තමා. ඒත්පේ ලියන වචනවලට වැඩිය මං පාවිච්චි කරන මේ පැන්සන වචිනවා. ඔයා ලොකෝනාම මේ පැන්සල වගේ වෙයි කියන මම හිතනවා. ඕක මන්ද කලති නොනිත් පැන්සයි වගේමයිනි. ඒ ඔයා ඒක දෙහා බල නැහැති ටිකක් හිතල බලන්නකෝ පැන්සලක තියෙනවා ගුණාංග පහ ඔයත් ඒ ගුණාංග පහ පුරුදු පුහුණු කළත්ම ඔයත් අනාගතේඩි හොඳ මනස්සේෙන්වෙේ. අනේ කිරියම්මි කියන්නකො හොඳ මනසේ පවෙන්න ඕනෑ කරනේ ගුණාග පහ මනනාග කියයන මංමගේ පුතාට කියල දෙන්නංකෝ හොඳ මනන්සෙක් වෙන්න ඕන ගුණාග මොනවද කියලා කිරියම්ම පැන්සලේ ගුණ කියන්න පටන් ගත්තා පළමුවැනි ගුණංගය. පැන්සලකින් ලියන්න නම් ඒක අල්ල ගන්න තක්කෝනෑ පැන්සලකට බෑ තනයෙන් ලියන්න. කාගෙ හරි අත්තක් ඕන ඒක අල්ලගන්න අන්න ඒ වගේ වැඩවලදි සහයෝගයන් කටයුතු කරන්න ඔයා ඉගෙනගන්න ඕන එතකොට තමයි ඔයා කරනදේ සාර්ථක වෙන්නේ. කිරියම්මා කියල දන්න පැන්සලේ පලවෙනි ගුණාන්ගේ තමා පැන්සලකට තනිල් ලියන්න බැහැ. ඒකට අතක උදවවනනෙ ඒ වගේ තමා අපටත් සහයෝගයෙන් කටයුතු කරන්න වෙනවා. අපි කරන හැම වැඩක්ම අපට තනියම්ම කරන්න බැහැනේ. අපට කාගෙමහරි උදව් අවශ්‍ය වෙනවා අපේ වැඩ සාර්ථකව නිම කරගන්න. ඉතින් මේ විදිහට තවත් කෙනෙ එකෙක්ක සහයෝගයෙන් වැඩකරොත්තමා, අපේ වැඩ සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. අපි අපේ කටයුතු සාර්ථක කරගන්න අනිත්තායගේ උදව්ගන්න අවාගේම අපි පුරුදු වෙ ඕන අනිත්තායටත් අපේ උදව් අවශ්‍යවෙලාවට අපේ සහයෝගේ අවශ්‍යවෙලාවට අපට හැකි අයුරින් අනිත්තායටත් උදව් කරන්න. සහයෝග දක්වන්න එහෙම අපි අනිත්තායටත් උදව් කළොත්තාමා අපටත් උදව් අවශ්‍ය වෙලාවෙදි එයාලගේ උදව් අපට ලබාගන්න පුළුවන් වෙන්නේ. දෙවැනි ගුණංගය. ලියනකොට ලියනකොට පැන්සලේ තුඩ මොට වෙනවා. එහෙම උනහම ලිවීම නවත්තලා, ඒක ආයමත් උල්කරගන්න ඕනේ උල්කරනකොට පැන්සලට ටිකක් ක්‍රරිදේවි ඒත් ඊට පස්සේ ඒක වඩාතොඳින් ලියවි ඒ වගේම ඔයාටත් ඉඳහිට සුළුසුළු වේදනා ඉවසගන්න සිද්ධවේවි හැබැයි ඊට පස්සේ ඔයා වඩාත් හොඳ කෙනෙක් වේවි ඉතිින්දරුවනේ ඔයාලදන්නෝ හොඳින්ම පැන්සලා ක්ලියන් ලියන්න තුඩ මොට වෙනවා. එතකොට ලියන අක්කුරු එච්චරම ලස්සනනහැනේද. අකුරු කැතයි! ඉතිං ඒහින්ද ඔයාල මොකද කරන්නේ පැන්සල ආයමත් ඔල් කරගන්නවා. මේවිදියට ල්කරගත්ත පැන්සලකින් ලියාදිින් අකුරු හරීම ලස්සනයිනේද. ඉතිං හැබැයි මේවිදියට කට්ட்ட එකකින් ඌල්කරගත්දිින්, පැන්සලට රිදනවත් ඇති නේද. ඒත් තුල් කරනකං ඉවසගෙන හිටියොත් ලස්සනක්කුරුල්ලියන්න පැන්සලට හැකි වෙනවා. ඒ වගේම තමා ඔයාටත් ඇති වෙන වේදනාවල් වලදි ඉවසගෙන හිටියොත් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. තුන්වැනි ගුණංගය. පැන්සලල් ලියන ගොට මොකක්හරි වැරැද්දක් වෙන්න පුළුවන්. එහෙමව් නොත් මකාගන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාතින් වැරැද්දක්කු නොත් ඒක හදාගන්න ඕන දුවලපුතාල දැකල්ල ඇති පැන්සලක් එෙක් කල මකනෙකුත් තියෙනවා. ඉතින් මේ පැන්සලාක එක්කම මකනයක් එන්නේ ඇයිඒ අපට වරදින්න පුළුවන් නිසා. ඉතින් වැරදුනාන්ට කමක් නැහැ අපි වැරදුනොත් මොකද කරන්න ඕන ඒ වැරැද්ද නිවැරදි කරගන්න ඕන ඉතින් පැන්සලක් එක්ක මකනයක් කෙන්න්නේෙත් ඒ වැරද නිවැරදි කරගන්න අවශ්‍ය නිසා. ළමයින්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට මේ කොයි කාටත් වරදින්න පුළුවන්. ඉතින් ඒ වගේ වැරැද්දක් ුුණහම ඒ වැරැද්ද තේරුම් අරගෙන වැරද නිවැරදි කරගන්න එක තමා වඩාත් වැදගත් වෙන්නේ. ඒ විදිහෙට අපි නිවැැරදි වුනොත් අපට හරි පාරේ යන්න හැකියාවක් ලැබෙනවා. නිවැරදි ජීවිතයක් ගත කරන්න හැකියාවක් ලැබෙනවා ඒ වැරදි නිවැරදි කරගැනීම තුළින් හත්තර වැනි ගොුණංගය. පැන්සලේ වටිනම කොඩසමකක්ද. එලිය පේන්න තියෙන හැඩරුවද පාටද නෑ ඒකක් වත් නෙවෙයි ඒක ඇත්තුළ තියෙන මිනිරන් කෝරතමා වටිනම දේ වෙන්නේ. අන්න ඒ වගේ ඔයාගේ වටිනම කොටස ඔයාගේ පෙනුමවත් හමේ පාටවත් නෙවේ ඔයා තුළතියන හොඳගතිගොනයි ඉතින්දුව පුතේ පැන්සලක තියෙන වටටිනම කොටස තමා මිනිරන් කූර. මිනිරන් කූරනැඇත්තම් පැන්සලෙන් ඇති ප්‍රයෝජනයක් නැහැනේ නේද මිනිරන්කූර කැඩුණහම පැන්සලෙන් ලියන්න බැහැ. පැන්සලේ වටිනම කොටස තියන්නේ පැන්සල ඇතුලෙනෙ ඉතින් අන්නේ වගේ තමා අපත් පිටතට පේන හමේ පාටවත් හැඩරුවවත් නෙවේ වටින්නේ අපේ ජීවිතය ඇතුළෙ තියෙන ඉතින්නේ නිසාම අපි නිතරම හොඳ ගතිගුණ ඇතිකරගන්න ඕන ඒකින් අපේ ජීවිතය ආලෝකමත් වෙනවා පස්වැනි ගුණංගය පැන්සලේ යමක් ලිව්වාම ඒලිය පුදේ ඉතුරු වෙනවා අන්න ඒ වගේ ඔයත් යමක්කලාම ඒකරපු දේත් ඉතිරිි වෙනවා ඒ නිසා ඔයා කරන හැම දෙයක්ම කල්පනාවෙන් කරන්න ඕන ඉතින්දුව පුතේ අපි පැන්සලකීන් යමක් ලිව්ව හම ඒ දේ ඉතිරිවෙනවනේ නේද අන්න ඒ වගේ තමා අපි කරන දේවලුත් හොඳ දෙයක්රත් නරකදයක්කරත් ඒක ඉතිරිවෙනවා ඒනිසා අපි නිතරම උත්සා කරන්න ඕන නරකදේවල් නොකර හොඳ දේවල් විතරක්ම කරන්න. අපි හොඳ දෙයක්කරොත් ඒ අපේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා මේ අදහස්සු පුට ගත්තේ පවුලෝ කොයිෝනොම් බ්‍රසීල ලේඛකයාගේ ගලන ගඟ වගේ නම් ඉංග්‍රීසිපොත්තේ පැන්සලේ කතන්දරේ කියන පරිච්චේදයෙන් එහි අඩංගෝනු පැන්සලේ ගුණාංග පහ තමා මම ඔයාලට කියලා දුන්නේ ඉතින් මීට අමතරෝ පැන්සලේ දකින්න පුළුවන් තවත් ගුණාන්ගයක් ඔයාලගේ මවබස කියවීම් පොතේ එකතු කල්ලා තියෙනවා හයවෙනි ගුණාන්ගේ තමා පැන්සලේ හැඩේ පැන්සල හරි කෙලින් ඉදි කටුවක් වගේ ඔබත් පැන්සලක් වගේ හරි කෙලින් ඉන්න කෙලින් කටයුතු කරන්න වංක නොවී අවංක වෙන්න මේ තමා පැන්සලේ හයවෙනි ගුණංගය වෙන්නේ. තින් පැන්සලක් තියෙන්නේ හරි කෙලිින්නෙ අන්න ඒ වගේ අපිටත් කියන්නේ කෙලින් වැඩ කරන්න. කෙලින් කටයුතු කරන්න. වංක වෙන්න එපා අවංක වෙන්න. අපි අවංක වුණොත් තමා අපේ වැඩ සාර්ථක වෙන්නේ. වංක විදිහට වැඩකරණයගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න නැහැනේ නේද. ඉතින් පුංචි දුව පුතේ ඔයාලත් අදහිදන් උත්සහ වෙන්න පැන්සලක තියෙන ගුණාන්ග තමන් තුළත් ඇතිකරගන්න ඒතුළින් ජීවිතය ජයගන්න දුවල පුතාල හොඳින් පාඩම තේරුංගත්තනේද ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න ඔයාලත් මගේ යටියුබ් ජැනල් එක සබ්ස්්‍රප් කරන්න අමතක කරන්න එපා ආයෙමත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාල හමවන්නම් එතකං ඔයාල හැමෝටම සුබදවසාක